गोटतले गोटतनी दमिया कर उपमावित पिय नगन तुरा उपमावित पिय नगन तुरा गोटत में गोटत गमया करला पान मुलाना मला चुटी उपमावित पिय नगन तुरा उपमावित पिय नगन तुरा मिथन गिना हिटोला मट ना अत्र किन्नदेकने मम ना एक पाईम कमती तात ए हंडे मे हरी लसन तैंक तिब्बता हंडे लसन अलंकार तिबुना अभी गुड़ा कमती ए हंडट सह ए गायनेट पुनसी महत्या हंडे तीन अमुतम दर नलिन महत्या की वे अर इहल स्वर गायन हरी लसन आई මුද ස්වර පරාසය යන්නේ තියෙන්නේ දැන් ඒකම තියෙනව නේද මෙතුමට ටිකක් කාබන් කොපි එක කාබන් කොපි එක කාබන් ඔව් එම්මමයි හා කාබන් කියන්නේ ආයක තමයි ඒ වාච්චුවයි ආ ඒ වාච්චුවම හොඳයි හොඳයි නෑ ඔබතුමාට මේ මේවා හොයාගෙන ඉතින් හොඳට ඉස්සරහට යන්න පුළුවන් ගතියක් දැනෙනවා අපට ප්‍රේක්ෂකෝත් කැමති වෙයි හැබැයි ඉතින් ටිකක් hina වෙලා යම නිකන් आशीर्वाद नगीला
මට මයික් එකක් තියෙනවා තතරදේ මයික් එක කරන්නේ ඉතින් කොයි ප්‍රේසරට එන්නේ මොකදත් හොඳයි හොඳයි නංග පුහුණුවෙන් කටයුතු එහෙම කරගෙන යනවා ගෙදර තනියෙන් ඉඳින් කරනවා ගෙදර තනියම කරගෙන යනවා භාර්යාවත් එක්ක දොල කරනවා භාර්යාවත් එක්ක කරන පුහුණුවෙන් කටයුතු කිව්වේ මම වැරදි කිව්වොත් වැරදි කියලා ආ රයිට් ඒ කියන්නේ බිරිඳටත් මේ පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා ඒ බිරිඳ 60 plus ආවේ නැද්ද දෙන්නම තවකට අවස්ථාවක් දෙන්න බැහැ ආ මේ ප්‍රාර්ථකාමි හැංගීම තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න ඕනේ. يعني එක බවුලෙන් එක්කෙනා. හොඳයි හොඳයි. ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. මට ඉතින් මේ මිල්ටන් පෙරේරා මහත්මයා මාර පිනක් කරලා තියෙන මනුස්සයෙක් කියලා මම දැන් දැන් මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීත කීයක් මේ වැඩසටහනේ කියවුණා? දැනට 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 මම ඒකනේ හැම වෙලාවෙම කියන්නේ. ඒ නිර්මාණකරුව අපට දායාද කරපු දේවල් දැන් මේ දැන් මේක බලන්න සුපුන් සඳක් නැගීලා කිරි බැබලෙන පාරුවේ හරි ලස්සනට යොදලා තියෙනවනේ ශ්‍රී නිහාල් ජයසිංහ මේ වාගේ ගීත ලියවෙන අඩුයිනේ සාහිත්‍ය රසය රිදී ගඟක් ගලාලා මේ මේක නිකන් ගීත ලියලා වැඩක් නැහනේ ඒ ගීතවල සාහිත්‍යමය අංග ඒවා එකතු කරලා තමයි ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතඥයාට දෙන්නේ. ඉතින් දැන් ෂෙල්ටන් ප්‍රේමරත්න වගේ ප්‍රවීණෙක් අඳුරනවා. දැන් මේ ගීතයට සුජාත අත්තනායක මහත්මියත් හවුලනවා සීන හතක් චිත්‍රපටයේනේ. ජේ මිල්ටන් පෙරමාතට. දැන් ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්තයා දන්නවා අර එක එක ගායකයාගේ ගායිකාවගේ ස්වර පරාසය රේන්ජ් එක. එහෙම බලලා තමයි මේවා දැන් අද වාගේ පහසුකම් නුත් නැහනේ ඒ කාලේ විශ්ව වාදක මණ්ඩලයත් ආවා 25ක් 30ක් ගායක ගායිකාවත් ආවා එකටම පටිගත කරලා තමයි මේ ගීත එලි දක්වන්නේ සමහර විට එක රැයක් එලි වෙනකම් මේ එක ගීතය පටිගත කරනවා අද වාගේ පහසුකම් නැහැ බලන්න ඒත් ඒ වේ රහ දෙවතුමාටත් යම් හැකියාවක් තියෙනවා හැබැයි මට තේරුණා මේ ශෘතිය ඉහළ වැඩිදෝ කියලා හිතුණා මේ පුහුණුවීමදී ඔව් ඒ ටික බලාගත්තා නම් හොඳයි පොඩි අර ඉහළ ස්වර වලට ගමන් කිරීමේදී පොඩි අපහසු ගතියක් දැනුණා අපිට ගීතේ ගායනයේදී තාත්තට හොඳ බර හඬක් තියෙනවා ලස්සන හඬක් ඒක ඉතින් ඒකෙන් පාවිච්චි කරන්න පාවිච්චි කරන්න තාත්තගේ මට්ටමේ තාත්ත උපරිමයක් කරා කියලා තමයි හිතෙන්නේ අර කිව්වාගේ ඒ කතාව මටත් තේරුණා ඉතින් මම හිතනවා ඒකට තමයි අපි මෙතන ඉන්නේ ඒක කියන්න අඩුපාඩු පෙන්වන්න අඩුපාඩුව අපිට දැනෙන දේ කියන්න එහෙම කිව්වේ නැත්නම් තාත්ත හිතන්නේ තාත්ත මරුයි කියලානේ එහෙම බෑ එතකොට හරියට අර උපමට්ටම් වෙන්නේ නැහැ ඉතින් මම හිතනවා මේ අදහස් උදාස් අරගෙන ඉදිරි අවස්ථාවල් වල एक प्रगुण कर गाने अवस्था वाला तात्तर तीनों बहुत बहुत सुधीर कोरोनी विनिश्चय मंडले टे तात्ता याना वाले थिंग हुए मैं यान्दा क्यों नहीं विनिश्चय मंडले वो भी गिल लेते हो अरे बड़ा किसी अंदर अंदर बहुत मैं डायलॉग प्रशांत साधरना 60 प्लस सीजन 4 Dialog Triple Blaster දැන් වාසි තවත් වැඩි වෙන රුපියල් 367 සිට plan resa අතම activate කර ගන්න Dialog
Rock Triple Blaster. Then Vasi Thawat Medivel. Rupial Tunsi had a hot easy plan Ressa. Atome activate Karagana. ආයිබන් සුදු මූණ දැක ගන්න ඉන්නේ බලානේ එහෙම තමයි එහෙම තමයි කාගේ සුදු මූණද ඔය ඇයි මගේ බයි පට්ට සුදුයි මන්නේ මන්නේ වැරදියක් කියවගේ මන්නේ නෑ ඒක මගේ බයි සුදුක්ක කියලා ගමේ කියන්නේ සුදුක්ක ඔව් මොකක්ද කියලා ආද ආව සුදුක්ක ඒක පොඩි ගැල් විතරයි අද ඇවිල්ලා ඇවිල්ලා සුදු සුදු කියලා ඉතින් ඔච්චර ආඩම්බරෙන් හරි මේ මේ කියපු මේ මේ සුදුක්ක හම්බුනේ කොහොමද ප්‍රොපෝසල් එකක් හා හා සමයි එයාට කියන්නේ මේ සුදු අක්කනේ ඔව් මෙයාට මොකක්ද දන්නේ ගමේ ගෑනු ළමයි කියන්නේ තැඹිලි ගෙඩියට වහපු කාක්කයි කියන ඒව කියලා කියනවාද නෑ ඒ වගේනේ මම පට්ට සුදු ඉන්නේ මාත් ඔව් එතන බැලුවොත් එහෙම බැලුවොත් මම නිකන් කන්නඩි වගේ ගතියක් තියෙනවා කියලා විනිදු වෙනවා හොඳයි ගෞරවනීය විනිශ්චය මණ්ඩලේ විශ්ව මේ ගීතේ මෑත කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක් දමිත් අසංක සහෝදරයා ගායනා කරන ගීතයක් ඉතින් පළමු වතාවට මං හිතන්නේ 60 plus වේදිකාවේ මේ ගීතය ගයන්නේ මං නිවැරදි නේද ගීතය පළවෙනි වතාවට අපි වර්තමාන පරපුරේ ගීතයක් ඒ වයස බහු කරගෙන තමයි 60 ටා වේගයි තාම ඒක අතේ දිනන හැබැයි ඔව් අන්න ඒක තමයි මම කියන්නේ ගියේ ඒ මතකයත් එක්කද කොහෙද තාත්තා මේ ගීතය ගායනා කරේ හරිම ප්‍රබෝධමත් ඒ සුදු මූණ මතක් කරගෙන ගීතේ හරි අපූර්වට ගායනා කරා මම මොකද කියන්නේ සුදු මූණ වචන දෙකයි කියන්නේ ඔව් හරිම අපූර්වයි හරිම අපූර්වයි බොහොම සුදුයි ඒක තමයි මට කියන්න තියෙන්නේ තත්තර තාත්තා ඒ ගැම්ම හිටියයි ඒ තාරුණ්‍යයට වෙලා තමයි ගීතේ ගායනා කරේ ඒක හොඳට තේරුණා මම හිතන්නේ ගීතේ ගායද්දී අපිව නෙමෙයි පේන්නේ නැත්තේ गौरवीय विनिष मंडल मुखद
ඕගොල්ලෝ විනිශ්චය මණ්ඩලය ඒකමතිකව තීරණය කරනවා ඊළඟ වටේට තාත්තා සුදුසුකම් ලැබිය යුතුයි කියලා. දැන් එළියට ගියාම සුදුවක් ඇවිල්ලා උම්මා 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 අම්මා දීලා ආවද ඒක? දෙන්නේ නැහැ. මුරු දෙන්නේ නැහැ මොනවද කියන්නේ? අපි නම බලන් දෙන්නේ අපි ඔය ඉන්නේ. අතත් පැල්ලන්නේ. අයි තමයි ආයි. හරි හරි තමයි සුදුසුකම්. ඔය කාලේ තමයි ඔක්කියක් වැඩිපුර වුනේ. ආදිසි නේ. නයි නයා. තවත් ආදරණීය ගෞරවනීය තාත්ත කෙනෙකුට මේ වේදිකාවේ අපි ඉඩකඩ ලබා දෙන්න සූදානම් මේ චම්ලි ප්‍රනාන්දු මහත්මයා. හරි මනර්ගයි හරි ගෞරවනීය විනිශ්චය මණ්ඩලෙ මම මෙහෙම තියාගත්තර කමක් නැහැ නේ තාත්තා මෙහෙම ඉබ්බන්න ඕනේ දෙක තියා කමක් නැන්නේ හරි ඔව් ගෞරවනීය විනිශ්චය මණ්ඩලෙ ආදරේ හිතෙනවා දැක්කම චිත්‍රපටේ 1972 අර ගීතේ තිබ්බ චිත්‍රපටේ මම මේ කිව්වේ නේද 1972 සර් අන්න හරි එතකොට මේ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ නම ඔන්න ආයෙ මම මතුරනවා සංගීතය පීඑල්ඒ සෝම්පාල මහත්තයාගේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා ඉතින් මේකට ජීවයක් දීලා තියෙනවා ඔබතුමාත් මේ ගොඩක් ප්‍රාසංගිකව ඉදිරිපත් කරන්නට හොඳ උත්සාහයක් ගන්නවා හැබැයි ගායනයේ පැත්ත නම් තව චුට්ටක් දියුණු කරගත්තොත් හොඳයි මොකද දැන් ආදරේ හිතෙනවා දැක්කම එහෙම නැත්තම් මේ ඔබට තිබෙන ආදරේ මම යාලා දෙන්න ගසක තිබෙන තල් කොළ මදි යාලා දෙන්න
කියලා දෙන්න ආදරේ කියලා දෙන්න ඉතින් මේක බොහොම සියුම්ව කියන්න ඕනේ දැන් සද්ද වැඩි වුණොත් හරි නෑ නේද ඔබතුමාගේ කටහඬ සද්දයි ඉතින් ඒක පොඩ්ඩක් තව මේ කලපනාකරණය කරලා ගායනය කළොත් හොඳයි වාගේ හැඟීමක් මට ඇති වුණා ඉතින් අර දක්ෂකම ඒකම අගයන්න ඕනේ ඔය සීගිරිය චිත්‍රය නම් මං හිතුවේම ඡායාරූපයක් කියලා. ඔව්. ඔය සසිර. අපූර්වයි. ඔව්. ඇත්තට මේ මට දැනුනේ තාත්තගේ ගායනාවේදී තාත්තා ගොඩක් වොයිස් එක ප්‍රෙෂර් කරා වැඩි කියලා තේරුණා මට. ඒ කියන්නේ සමහරලාට තාත්තා මේ සද්දේ ඇහෙනවා මදි දෝ කියලා හිතලා හයියෙන් කියන්න උත්සාහ කරා වගේ මට තේරෙනවා. ඒකම හොඳට දැන් මේ වැඩසටහන තාත්තා පසු නරඹද්දි තේරෙයි. गीते अवसान लाइन्स लैंडिंग नोट्स हरी तनक पिहिटन्ने समाटे हुस्म इवर विनतनम तम एक तीवर करगाने एक निशा ये गायना पेत्तिंता मटत गेटलो तिब्बे प्रासांगिक पेत्त हरिम सुंदर है लसन बलांगिन बैपी अरपेत्त बलने निशा තාත්තයක ප්‍රගුණ කරගත යුතුයි කියන එකයි මට නම් දැනෙන්නේ. ඔව් නලින් අයියා අර කිව්වා වගේ අර ශබ්ද නගලා ගායනා කිරීමෙන් සින්දුවට දෙන්න පුළුවන් හැඟීම නැති වෙලා යනවා සමහර අවස්ථාවල. ඉතින් ඒක තමයි අඩුපාඩුවකට තියෙන්නේ. ගායනය හොඳයි. තාත්තා හොඳ උත්සාහයක් ගත්තා ගීතය හොඳින් ගායනා කරන්න. අපි බලමු. හොඳයි සුදුවන්ත රවිනි මණ්ඩලයට තාත්තා ගොඩක් ස්තුතියි. डायलॉग प्रशांत साधारण 60 प्लस सीजन 4 डायलॉग ट्रिपल ब्लास्टर डैंग वासी थवत वेडियो रुपया 367 सीट प्लान रसा हद में एक्टिवेट कर गन्न डायलॉग ट्रिपल ब्लास्टर डैंग वासी थवत वेडियो रुपया 367 सीट प्लान रसा हद में एक्टिवेट कर गन्न गौरवणीय विश्व मंडल
අම්මගේ හඬ ඇස් දෙක පියාගෙන ඇහුවම හරීම තරුණ හඬක් ඇහෙන්නේ විශ්ව. අම්මා ගොඩාක් පින් කරලා තියෙනවා මං හිතන්නේ මේ හඬ ලබන්න. බොහොම ස්තුතියි. දැන් වයසයි කියනවා නෙමෙයි හොඳේ. මේ ගීතය ඇත්තටම ගායනා කරන ටිකක් අසීරු ගීතයක්. ඔබ බොහොම පහසුවෙන් අම්මා ගායනා කරා හරිම මිහිරිව ආසාවෙන් අහගෙන හිටියා ඒ ගීතය මිහිරිව ගායනා කරපු නිසා. බොහොම ස්තුතියි පුතේ. ඉතින් ඔබතුමියගේ හඬ බොහොම මනාව සැකසීලා තියෙනවා. හොඳ ආකෘතිමය ගොඩනැගීමක් මේ තුල ගොඩනගනවා. තව දැන් ඉදිරියට යනකොට තව ටිකක් ඉතින් පුරුදු. හැබැයි මං මේ අර අවසාන කරපු තැනට මට හිතෙනවා තව ටිකක් හොඳට කියන්න පුළුවන් කියලා. අවසාන කරපු තැන ඒක තව පාරක් ගායනා කළා නම් හොඳයි කියලා හිතෙනවා. නලින් මහත්තයා මට මේ මුළු ගීතේම නෙමෙයි අර අවසාන කොටස ඉදිරියට යන අම්ම ගෑනුක ඒ කැලේ අනේ කැලේ පිච් එක දෙන්න දෙන්න අන්තිම හරි මනරංජන දර්ශනීය ලංකා. මේ ගීතය කාලෝචිත ගීතයක්. මනරංජනීය දර්ශනයක් තමයි ලංකාව. මේකින්න සමහරුන්ට පේන්නේ නැහැ එක තමයි. රට කරනවුන්ට එක පේන්නේ. ඉතින් මේ රට ජාතිය කෙරෙහි කැක්කුමක් තියෙන සියලුම ශ්‍රී ලාංකිකයින් සිතුවිලි සංකල්ප වෙනස් කරගෙන හිතන්න ඕන යුගයක් අවශ්‍යයි දැන්. අම්ම මේ ගීතය මේ වේදිකාවට ගෙනාපු එකම මං හිතනවා මේක ලොකු පණිවිඩයක් මේක අස්සේ තියෙනවා කියලා. ස්තුතියි. ඔව් අනිවාර්යෙන්ම. විශේෂයෙන් දරු පරපුර මේ ගැන හිතලා රටේ හෙට දවසෙනුයින් තීන්දු තීරණ හරියට ගත යුතුයි කියන දේ මම කියන්න ඕන. අම්මගේ ගායනයට කමෙන්ටයක් දෙනවට වඩා මං හිතනවා මං ඒක වැදගත් කොට සලකනවා කියලා. ඔය සේරම අතරේ හොඳ ගායනයක්. හොඳ ගායනයක්. සුති තුන්දලට. හොඳයි ස්තුතිවන්ත වෙන විශේෂ මණ්ඩලයට අම්ම ගොඩක් ස්තුති. ගොඩක් ස්තුති. අපි ආරාධනා කරමු ඇයට වේදිකාවට ආදරණීය අම්ම කෙනෙක් සීඑස් හරිනා මහත්මිය. Oh,
අයිවනම සෑහෙන දුකින් ඒ ගීතේ ගායනා කළේ නේද? ඔව් එහෙමයි. ඉතින් මොකද තත්ත්වේ? ඉන්නවා පුතා. හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. දැන් පුණුවෙන් කටයුතු එහෙම කරගෙන යනවද කොහොමද? දැන් තරඟේ හැරිම තියුණුයි. ඔව්. කරගෙන යනවා. කොහොමද කරන්නේ? ඉතින් මම ඒ කියන්නේ මට මම සින්දු අහලම තමයි මේ පුරුදු වෙන්නේ. අහලා තමයි පුරුදු වෙන්නේ. ඔව් පුරුදු වෙන්නේ. වෙනම පුහුණුවක් කියන විශේෂයෙන් කරන්නේ නැහැ. කරන්නේ නැහැ. හොඳයි ගෞරවනීය මිනිස් මණ්ඩලය. හෙලේ අපේ මහා ගීත කෝකිලාව රුක්මනී දේවියට තමයි මේ තනුව ආර්.ඒ. චන්දසේන මහත්තයා හදලා දීලා තියෙන්නේ. ඒජේද සොයිසා තමයි ගීතේ රචනා කරලා තියෙන්නේ. ආදර පාන සුදා කොහෙද මොකද්ද කියන්නේ? කොහෙද ගියේ? කොහෙද ගියේ? ආදර පාන සුදා මේ කවුද දන්නේ? මං ඇවි ආදර පාන සුදාගෙන්. දැන් මං අහන්නේ ඔය ඔය දෙදෙනා අතර මොකක් හරි සාකච්ඡාවක් කරන්න බෑ නේ. මම ආවා මොකක් හරි කතා බහ දෙක. මොකද? නෑ මේක තමයි. කරන්න බෑ. කියන්නේ. ඔව් නෑ මට මේ අම්මගේ ගායනාව ගියා බොහොම උමරාවේ මං සවන් දීගෙන හිටියා. අම්මා අසනීප තත්වකින් දෙන්නේ. හන්දේ මට තේරුණා හරි ටිකක් ගියවරට වඩා. ඔව් බැරෙන වෙනසක් දැනෙනවනේ. වෙනසක් දැනෙනවා. සහ උච්ච සුර වලට යද්දී අම්මා හරීම අපහසුයෙන් ගීත ගායනා කරේ කියලා මට තේරුණා. ඒක මම හිතනවා තව පුරුදු පුහුණුවීම් කරන්න ඕන කියන එක. අනිවාර්යයෙන් මේ ගීතය හොඳ තර්කකාරී ගීතයක්. ඔව් ඔව්. ලේසි නෑ. ඒකනේ මාත් තෝරලා දීලා තියෙන්නේ. ඔව්. අපි බලමු තත්ති මොකද වෙන්නේ කියලා අම්මා. අපි බලමු. හරි. මේ සුදුන් දෙනවා මේ. La 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 la
ஐபோன் தாத்தா ஐபோன் மூணாவது பெம்மத்தாம தவாயிதீங்க ஓதுமே மங்க அத்தட்டும் மே மே ஹேர் ஸ்டைல் எக்கேன වැඩි වශයෙන් කතා කරන්නත් ඕන කියලා මට හිතුණා මේ මීට වඩා හොඳට ෂෝක් කොණ්ඩයක් තිබුණා තිබුණා දැන් ගිහිල්ලා දැන් ගිහිල්ලා කාලෙත් එක්ක එහෙම තමයි හැබැයි එහෙම කියලා මේ මේ ලොකු එහෙම අඩුවක් මේ මම අමාරු හටවගෙන ඉන්නවා තාම සත්කාර එහෙම කරනවද ඔකට ඔව් හරි කොණ්ඩේ කියන තමයි හිතන්නේ මොකද කොණ්ඩේකට හරිය වටිනවා හරියට වටිනවා මට මට නිකන් හිතෙනවා විශ්ව ඒ කාලේ මේ විජේ කුමාරතුංග මහත්මයාගේ කොණ්ඩේ ඔව් ඒ වගේ කොණ්ඩයක් තියෙන්න තිය කියලා. අයවන් විජේ කුමාරතුංග හින්දි සිනමාවේ තියෙන මනෝජ් කුමාර් කියලා නළුවෙක්. අහහ. එයාගෙත් හරිම ලස්සන කොණ්ඩයක් තිබුණා. දැන් ඔයා කවද අනුකරණය කරේ? ඒවා කවද ෆලෝ කරේ? පොඩි පොඩි ඔළුවේ තියෙනවා දැන් ෆිල්ම් එකක් බලලා විජේ කුමාරතුංගගේ ඒ වගේ ඇති කියලා හිතේ තියාගෙන ගෙදර යනවා. හැබැයි කන්නඩියෙන් බලපුවම නම් කියන්නේ. කලගිරෙනවා. කලගිරෙනවා. අපිටත් එහෙම තියෙනවා අපිටත් චිත්‍රපටියක් බලලා ඊට පස්සේ අපි බයිට් කරනවා ඒ වගේ ඇති කියලා. ඔව්. පාරෙත් ඒ විදිහට යනවා. යනවා. ඇවිල බලපුවම නෑ. වෙනම කෙනෙක් ඉන්නේ. කතරු. ගමනත් ඒ වගේ නිකන්. එහෙම එනවා. මේ ස්විප් ටිකට් එකක් ඇදෙයිද? ඒකත් විනිශ්චය මණ්ඩලය තමයි තීරණය කරන්නේ. ඒක කියන්න බෑ මම හරි අවධානමක් ගත්තේ මම සින්දුව අහපුවම කිව්වා මේකයි කියන්නේ කියලා. ඊට පස්සේ මතක් වුණේ මේක ඩුවට් එකක් නේද? සුජාතා අත්තනායක මහත්මයයි ජෝතිපාල මහත්මයයි මම කියා ගන්න පුළුවන් හේති කියලා අඩමාණේ අන්තිම මොහොතක් වෙටියේ මේ මේකේ හින්දි ගීතේ මුල ටිකක් ගායනා කරන්න පුළුවන්ද ගායන්න කොහොනේ ආසයි අහන්න පුළුවන් පිච් එක දෙන්න පිච් එක දෙන්න ආජා ඒ බහර දිල් राजकुमार तेरे बिना रहन जा आ जा आए बहार दिल में बेकरारो मेरे राजकुमार तेरे बिना रहन जा राजकुमार चित्रपटे अन्नहरी तरगे पुलवांग आवाट से गायला मे हिंदी क्या एक अपे किसी में विरोध हिंदी तेरे හින්දි නේද අපිට හොඳටම තේරෙන්නේ නේද තේරෙන්නේ මම මේ කිව්වේ ඇතර මේ හින්දි අනුකරණ ගීතයක්නේ ඉතින් ඔබතුමා මේ හරිම ලස්සනයි මේ ශෘතිය එහෙම පවත්වා ගත්ත හරිම ලස්සනයි හරිම ලස්සනයි මේ හරි සැහැල්ලුයි අනේ හරිම හැංගීම් බලව ගන්න පෙම්වතා පෙම්වතිය නිකන් තුරුළු කරගෙන ගයනවා වගේ එතකොට පොඩි ලැජ්ජාවක් ආවනේ එහෙම කාලයක් තිබුණා නේ තිබුණා නේ ඔය කාලයක් තිබුණා නේ නෑ හරිම මధుර තව තතරලා නෑ තතරලා අනේම තමයි ඉන්න ඕනේ එල්ල කොල්ලෙක් නෑ හම්බෙමු ආයෙත් නේද හොඳ හම්බෙමු අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හොඳයි ස්තුතිවන්ත වෙනවා විනිශ්චය මණ්ඩලයට තාත ගොඩක් ස්තුති ඩයලොග් ප්‍රශාන්ත සාදරණ 60 plus season 4 අපේ ආදරණීය අම්මලා තාත්තලා හත් දෙනාම මේ වන විට ගීත ගායනා කර අවසන් දෙදෙනෙකුට අවසනාවන්ත ලෙස මේ වටේදී මේ තරගයේ නිවත් වෙන්න සිද්ධ වෙනවා ඉදිරියට යන්නේ කවුද අපි බලමු මේ විරාමයෙන් අනතුරුව මේ ඩයලොග් ප්‍රශාන්ත සාදරණ 60 plus season 4 ඩයලොග් ප්‍රශාන්ත සාදරණ 60 plus season 4 අවසන් තරගකරුවන් 42 දෙනාගේ වටේ අවසන් කණ්ඩායමේ ප්‍රතිඵල මම ලබා දෙන්න සූදානම් අපි බලමු අවසන් තරගකරුවන් 30 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ කවුද කියලා ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලබා දුන්නා ෂණික තීරණයක් ඒ තීරණය අනුව වැඩිම ලකුණු හිමි කරගෙන තිලක් අශෝක මහත්මයා වාසනාවන්ත වුණ අවසන් තරගකරුවන් 30 දෙනා අතරට යන්න. එවනම් බලමු ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව අද දවසේ දෙවන ස්ථානය චානක නිරෝධ මහත්මයා
මෙතමයි අද දවසේ තුන්වන ස්ථානය. දයාශීලි මිගල් ආරච්චි මහත්මිය. මණ්ඩලයේ ලබා දීලා තිබෙන තීරණ අනුව මේ තමයි අද දවසේ හතරවන ස්ථානය. සුමන වීර සිල්වා මහත්මයා. ඒ කොටත් මේ කොටත් ගම්යා කරලා පානුරතා. ආදරණීය ගෞරවනීය තාත්තලා දෙදෙනෙක් අම්මා කෙනෙක් වේදිකාවේ සිටන ඔවුන්ගේ තීරණය ලැබෙනතුරු මේ තිදෙනා අතරින් කෙනෙක් පමණයි වාසනාවන්ත වෙන්නේ අවසන් තරඟකරුවන් 30 දෙනා අතරට යන්න. පස්වන ස්ථානය හිමි කරගෙන ඒ වාසනාව හිමි කරගෙන තිබෙන්නේ කවුද? අපි බලමු. KVD ප්‍රියවංශ මහත්මයා. තාත්තා අම ගොඩක් ස්තුතියි. දරණ වෙනුවෙන් හදවතින් මේ ස්තුතිවන්ත වෙනවා. දරණ 60 plus තරංගයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි නැවතත් ඔබ දෙදෙනා මේ වේදිකාවේ දකින්න බලාපොරොත්තු වෙන අපේ පස්වන අධ්‍යයනයේදී එතෙක් ඔබ දෙනාටම අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් අපි නැවතත් ඔබව හමුවන්නේ අවසන් තරඟකරුවන් 30 දෙනාගේ වටේදී. අපේ ආදරණීය අම්මලා තාත්තලා මොනතරම් දක්ෂතාවයෙන් තමන්ගේ ගායන හැකියාව මොනතරම් විශිෂ්ට විදිහට මේ වේදිකාවේ ඉදිරිපත් කරයිද අපිට බලන්න පුළුවන් වේවි. අවසන් තරඟකරුවන් 30 දෙනාගේ වටේදී මේ ශ්‍රී ලාංකේය ජේෂ්ඨ ප්‍රොෆෙසර්යන් වෙනුවෙන් පිදෙන ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්යයන් මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4.